ගෝවන් ඔබ හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි ඔබ හැම කෙනෙක්ටම ආරම්භයේදී මේ ලබා දුන්න වූ ආශිර්වාදයට. Every dark cloud has a silver line. මේක හරි ප්‍රසිද්ධ කියමනක් නේ. හැම අඳුරු වළාවකම එක් රිදී රේඛාවක් තියෙනවලු. ඒක කොච්චර ප්‍රසිද්ධ වුණත් මම මේ වෙලාව ගන්නෙ නැහැ ඒකේ තේරුම ඔබට කියන්න. මේ වැඩසටහන් පෙළත් එක්ක ඉදිරියට යනකොට ඒකේ තේරුම හොයා ගන්න එක ඔබටම බාර කරලා මම අද වැඩසටහන ඉස්සරහට අරගෙන යනවා. අභියෝගය තවදුරටත් අර්බුදයක් නොකරගෙන ඒක ජීවිතයට හම්බ වෙච්ච ආශිර්වාදයක් බවට පෙරලා ගන්න ඒ පාර ඔබට කියලා දෙන බලාපොරොත්තුවෙන් Smart NLP International අපි ආරම්භ කරපු මේ අභියෝගයට එරෙහිව against COVID-19 කියන වැඩසටහන් මාලාවේ අද 5 වෙනි දවසටත් අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ පළවෙනි දවසේ ඉඳන් මේ දක්වා අපිත් එක්ක එකතු වුණු ඔබට ආරාධනා කරන අඛණ්ඩවම 30 වෙනිද වෙනකම් අපිත් එක්ක එකතු වෙන්නේ එකතු වෙලා ඉන්න කියලා. කොහොම වුණත් දැන් මේ ඔබට මේ පාර කියන එක අපේ වගකීමක් විදිහට බාරගත්තට පස්සේ ඒ වගකීමට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරපු ඒ විශිෂ්ටතමින් හැම කෙනෙක්මම වැඩසටහන ආරම්භයේදීම ඒ අයට කෘතවේදී වෙන එක මගේ වගකීමක්. ඒ නිසා හැමදාම වගේ මම ඔබට මතක් කරන්න කැමති කවුද ඒ කිසිම ලාභ ප්‍රයෝජනයකින් තොරව මේ නොමිලේ කරන වැඩසටහන් මාලාව සාර්ථක කරගන්න අපි දෙක එකතු වෙන්නේ කියලා. චන්දන ගුණවර්ධන මහත්මයා පුද්ගල විභවතා සංවර්ධන හා මනෝවිද්‍යා පුහුණු උපදේශක ඒ වගේම ලේඛක එතුමන් සම්බන්ධ වුණා අපිත් එක්ක පළවෙනි දවසේම. ඒ වගේම ජේෂ්ඨ කළමනාකරණ පුහුණු උපදේශක දීපා සූර්යාරච්චි මහත්මයාත් අපිත් එක්ක එකතු වුණා. ඒත් එක්කම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණ උපාධි ආයතනය එකතු වුණා. ඒ වගේම පරිගණක සාක්ෂරතා පුහුණු උපදේශක ඉංජිනේරු සම්පත් අබේසූරිය මහත්මයාත් අපිත් එක්ක එකතු වුණා. ඉදිරියේදී ඒ වගේම අතිවිශිෂ්ටතමින් රැසක් අපිත් එක්ක එකතු වෙනවා. ලාබ් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා WKH වැඩපිටිය මහත්මයා ඒ වගේම ජේෂ්ඨ සංනිවේදන උපදේශක හරින්ද්‍ර ජයලාල් මහත්මයා ඒත් එක්කම කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා සංවිධාන අධ්‍යන අංශයේ ව්‍යවසායකත්වයේ පිළිබඳ මහාචාර්ය බිනිශාන්ත මහත්මයා සමන් වනසිංහ මහත්මයා ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධ්‍යක්ෂක ආචාර්ය උදේන් අලවත්තගේ මහත්මයා ඒ වගේම මූලික සාක්ෂරතා පුහුණු උපදේශක නිතිඥ ලක්ෂ්මන් ප්‍රේමසිරි මහත්මයා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කරු අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය සීල් ෆවුන්ඩේෂන් සභාපති ඩේවිඩ් බෙන්ජමින් මහත්මයා මේ අය අපිත් එක්ක ඉදිරියේදීත් එකතු වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. දැන් මේ කොරෝනා අභියෝගාත්මක සමය ඉවර වෙලා ගියාට පස්සේ අවුරුදු ගණනාවකට පස්සේ ඔබ කිව්වොතින් මේ කොරෝනා කාලෙත් එක්ක මගේ ජීවිතේ අවුරුදු ගණනක් ආපස්සට ගියා. එහෙම නැත්නම් ජීවිතේ එක තැනකම නතර වෙලා තාමත් ඒ විදිහටම තියෙනවා. මම ප්ලෑන් කරපු කිසිම දෙයක් මට හරියට කරගන්න බැරි වුණානේ මේ කොරෝනා නිසා. මගේ මුළු ජීවිතේම විනාශ කරලා දාපු එකක් තමයි මේ කොරෝනා. ඔබ ඔය විදිහට එදාට මැසිවිලි නැගුවොතින් ඒකට හේතුව ඇත්තටම ඔබ අභියෝගයන්ට මුහුණ දෙන්නට තියෙන බය. ඒ වගේම ලෝකෙ දිහා අලුත් විදිහකට බලන්න වෙනස් විදිහකට හිතන්න තියෙන බය. කොරෝනා අභියෝගයන් විතරක් නෙමෙයි. ජීවිතේට මොන විදිහේ අභියෝගයක් ආවත් මොන විදිහේ අර්බුදයක් ආවත් ඒව සතුටින් බාර අරගෙන ඒව දිහා වෙනස් විදිහකට බලලා ඒව ඉදිරියේ නොසලී ඉන්න පුළුවන් විදිහේ එක්තරා જાතියක් මේ ලෝකේ ඉන්නවා. ඒ අය හරි දඩබ්බරයි. වැඩිපුරම ඇහුම්කන් දෙන්නේ තමන්ගේ හිත කියන දේට. සාමාන්‍ය මිනිස්සු මුදල් වලට යදිද්දි මේ වගේ අය මුදල් මවනවා. සාමාන්‍ය මිනිස්සු ජීවිතේ විඳවද්දි මේ වගේ අය ජීවිතේ විඳිනවා. සාමාන්‍ය මිනිස්සු තමන්ට නැති වෙච්ච දේවල් ගැන හිතලා හූල්ලද්දි මේ වගේ අය තමන් ලෝකෙට දීපු දේවල් ගැන හිතලා හරි සතුටින් හුස්ම ගන්නවා. මේ අයට හීන තියෙනවා. ඒ අය ඒ තමන්ගේ හීන ළඟා කරගන්නවා.
විතරක්ම නෙමේ වැදගත්ම දේ මේ අය තමන්ගේ හීන හඹාගෙන ගිහිල්ලා ඒ හීන ළඟා කරගත්තා කියන සතුට භුක්ති විඳිද්දී ඒ හීනවල ප්‍රතිඵල මුළු ලෝකයටම ඒ ප්‍රතිලාභ විඳින්නට මේ අය සලස්වනවා. ඒ අයට අපි කියන්නේ ව්‍යවසායකයෝ කියලා. ව්‍යවසායකයෝ තමයි මේ ලෝකෙ ඉස්සරහට ඇදගෙන යන්නේ. ඔබ දන්නවද ඇමරිකාව ජපානය සිංගප්පූරුව මේ වගේ අපි දියුණු රටවල් කියලා කියන හැම රටක්ම ගොඩනගන්න වැඩිපුරම දායකත්වයේ දීලා තියෙන්නේ ඒ ඒ රටවල් වල හිටපු ව්‍යවසායකයෝ ඒ වගේම ව්‍යාපාරිකයෝ. ඉතින් මගේ රටත් ගොඩනගන්නට අවශ්‍ය නම් ඒ විදිහේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනගන එක අත්‍යවශ්‍යම දෙයක්. ඒකයි කළ යුතු හොඳම දේ. ඉතින් ඒ අරමුණ නිසාම ඒ කියන දේ ඔබට පැහැදිලි කරලා දෙන්න ඒ කියන හරි පාර ඔබට කියලා දෙන්න අපි අද ඒ විදිහේ විශිෂ්ටතම ව්‍යවසායකෙක් ඔබත් එක්ක කතා කරන්න එක්කගෙන ආවා. එතුමා තමයි ලාබ් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති WKH වැගපිටිය මහත්මයා. එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳව උපාධිධරයෙක්. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම පශ්චාත් කළමනාකරණ උපාධි ආයතනයේ ව්‍යාපාර පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක්. මේ හැම දෙයකම වඩා එක වැදගත් කතාවක් තියෙනවා. ඔබ දන්නවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භක සමයේ හිටපු එක්තරා උපකුලපති ස්වාමින් වහන්සේ නමක් වෙච්ච පැලිවිටියේ ශ්‍රී සෝරත හාමුදුරුවන්ට හරි අපූරු ඒ වගේම හරි උසස් දැක්මක් තිබුණා. ඒ උසස් දැක්ම නිසාම උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යා අධ්‍යනාංශයක් ආරම්භ කරා. ඒ වාණිජ විද්‍යා අධ්‍යනාංශයේ අරමුණ වුණේ විශ්වවිද්‍යාල උපාධිය සහිත ව්‍යවසායකයෝ මේ රට ගොඩනගන්න බිහි කරනවා කියන එක. එතුමා ඒ උන්වහන්සේගේ ඒ අරමුණ උන්වහන්සේ එක්තරා සටහනකුත් දාලා තියෙනවා හරි අපූර්වට. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යා අධ්‍යනාංශයෙන් තමන්ගේ ජීවිතයේ එක්තරා සංදිස්ථානයක් පටන් අරගෙන ආපු මෙතුමා ඒ ශ්‍රී සෝරත හාමුදුරුවන්ගේ දැක්ම යථාර්ථයක් කරපු මේ රටේ ඉන්න සුවිශේෂී චරිතයක්, අති විශිෂ්ට ව්‍යවසායකයෙක්. ඉතින් මම වැඩි වෙලා ගන්නේ නැතුවම WKH වැගපිටිය මහත්මයාණෙනි ඔබතුමන්ට බොහොම ගෞරවයෙන් බොහොම ලෙන්ගතු ආරාධනා කරනවා මගේ මේ මාතෘභූමිය ගොඩනගන්නට අවශ්‍ය හරිම පාර කියලා දෙන්න මේ ඉදිරියට එන පෝරාවක කාලය යොදව ගන්න කියලා. ආයුබෝවන් කියලා ඔබතුමන්ව පිළිගන්නවා. ආයුබෝවන් ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම ගැන. විශේෂයෙන්ම මේ ආරාධනය මට පිළිගන්නවද නැද්ද කියන එක ගැන මම දෙපාරක් හිතමින් හිටපු වෙලාවක්. හේතුව මේ දවස්වල ලංකාවේ ඉන්න ව්‍යවසායකයෝ බොහොමයක්ම ඉතාමත්ම පීඩනයකින් පසුවන වකවානුවක්. මම හිතනවා ඔබට ඇහෙනවා ඇතිලා මම කතා කරන දේ. මම කතා කරන දේ ඇහෙනවද? පැහැදිලිව ඇහෙනවා. ඉතින් මේ දවස්වල අපි හරීම පීඩනයකින් ඉන්නේ. අද මේ රටේ තියෙන සමාජ ආර්ථික සහ දේශපාලන වටපිටාවත් එක්ක අපගේ මේ ව්‍යවසායකයන්ගේ උරමත පැටවිලා තියෙන වගකීමත් එක්ක ඉතාමත්ම අභියෝගාත්මක වගේම දැඩි පීඩනයකින් කටයුතු කරන වකවානුවක්. මුළු රටම මේ කෝවිඩ් වසංගතයත් එක්ක වහලා දාලා තියෙන වෙලාවක අපේ සමාගම් වල ආදායම් මුළුමනින්ම කඩාවැටලා තියෙන මොහොතක ඉන්න මගේ ආයතනයේ ඉන්න 5000කට වැඩි සේවක ප්‍රමාණය බලාගන්නේ කොහොමද? ඔවුන්ගේ රැකියාවෙන් ආරක්ෂා කරන්නේ කොහොමද? ඒ වගේම ව්‍යාපාර ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන මෙන්න මේ පීඩනය මැද ඉන්නකොට හුඟක් කලාවට අපි මෙවැනි සාකච්ඡාවලට යන්නට ටිකක් පසුබසිනවා. මොකද අපි බොහොම සංවේගශීලී, අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ඉමෝෂනලි අපිව මේ ඩිප්‍රෙස් වෙලා ඉන්න මොහොතක්. නමුත්
අර ඔබ හැඳින්වීමේදී කිව්වා වගේ මේ ව්‍යවසායකයෝ කියන්නේ ඕනෑම අවස්ථාවකට ඕනෑම පීඩාවකට මුහුණ දීලා නැගී සිටින්න පුළුවන් එක්තරා සත්ව කොට්ටාසයක්. ඒ නිසා ඔවුන් තනිමම තමන්ගේ බර දුක පීඩන ඉවසගෙන හරියට අපි කියන්නේ අර පහන් කණු වගේ මේ රටේ ජාතික ධනය ජාතික ආර්ථික වර්ධනය කරන්නට කටයුතු කරන අය. එහෙනම් මම පුංචි ප්‍රසන්ටේෂන් එකකුත් හැදුවා. මේක මම මේක ඔබට පේනවද? පේනවා සර්. ඕකේ. මම මේකේ මාතෘකාව කරගත්තේ මේ ව්‍යවසායක රාජ්‍ය. මම මේක ඉංග්‍රීසියෙන් හදලා තියෙන්නේ. නමුත් මම සිංහලෙන් මේ විස්තරය කරන්නම්. ව්‍යවසායක රාජ්‍යයක් තුලින් ආර්ථික සෞභාග්‍ය ළඟා කරගැ මේ රටක් ව්‍යවසායක ව්‍යවසායකත්වයේ නිර්මාණය කිරීම තුලින් කොහොමද ආර්ථික සමෘද්ධිය එහෙම නැත්නම් සෞභාග්‍ය ළඟා කරගන්නේ. දැන් අපි ඔක්කොම අද මේකට සහභාගි වෙලා තියෙන මම හිතන්නේ දැන් 300 ගානක් මට ඉන්න බව පේනවා. මේ රටේ අපි ඉන්න මේ අපි හැම දිනාගේම අපේක්ෂාවක් තියෙනවා. අපි මේ ලෝකෙට බිහි වෙච්චි මොහොතේ ඉඳන් අපේ දෙමව්පියෝගේ අපේක්ෂාව හොඳම ආහාර ලැබලා දීලා ඉක්මනට නැගිටවලා ලංකාවේ තියෙන හොඳම පාසලට හොඳම අධ්‍යාපනය ලැබලා දීලා හොඳම විශ්වවිද්‍යාලයට යවලා හොඳම තරඟයට ගිහිල්ලා හොඳම උපාධිය ලබාගෙන එක්කෝ ඉංජිනේරුවරයෙක් දොස්තර කෙනෙක් එහෙමත් නැත්නම් හොඳම විවාහයක් හොඳම මේ අපි මේ මුළු ජීවිත කාලයේම අපි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ අපි සෞභාග්‍යමත් ජීවිතයක් ගත කිරීම. මේ සෞභාග්‍ය කියන වචනේ වචන අර්ථ දෙකක සංකලනයක්. එකක් තමයි සාර්ථකත්වය සහ ධනය. ඒකට මේ සාර්ථකත්වය සහ ධනය ළඟා කර ගැනීම තමයි අපි සියලු දෙනා අපි මොන වෘත්තියේ හිටියත් මොන රැකියාවේ හිටියත් මොන කටයුත්තක් කරත් අපේ පරමාර්ථය තමයි ධනය සහ සාර්ථකත්වය. ඒ නිසා තමයි අපි දැන් මේ දවස්වල මේ දැන් අතරම මේ 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 වැඩසටහන් මාලාවේම මට තේරුණ දෙයක් තමයි මේ කෝවිඩ් වසංගතයෙන් පස්සේ අපි කොහොමද නැගී සිටින්නේ කියන්නේ. අතරම මේ කෝවිඩ් වසංගතේ ඇවිල්ලා අපිට අවුරුදු දෙකක් වගේ ප්‍රමාණයක් ලංකාවට මේ ලෝකෙට මේ ලෝකේ පුරාම අපිව අපේක්ෂා නොකළ වසංගතයක්. එතකොට මේ ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කරපු අභියෝගයක්. නමුත් අපි රටක් විදියට ජාතියක් විදියට බැලුවොත් මේ මේ වසංගතයේ ඒමට කලිනුත් අපි නැගිටපු නැති ජාතියක්. අද තියෙනවා මේ මාධ්‍ය තුළ විශේෂ වැඩසටහන. මට හෙටත් ආරාධනා කරලා තිනවා ඒකේ මාතෘකාව එකට නැගිටින්. ඇතරම මේ කෝවිඩ් හැදෙනකම්ම හිටියද අපි නැගිටින්න. අපි නිදහසෙන් පස්සේ ජාතියක් විදියට බැලුවොත් අපි නැගිටපු ජාතියක්. අපි අපි මාධ්‍ය වලින් රූපවාහිනිය බැලුවොත් පත්තර බැලුවොත් දැන් මේකෙන් අපි එකට නැගිටිමු කියලා තමයි සාකච්ඡාව. හැබැයි අපි එකට නැගිටින බවක් සමාජය තුල දකින්නවද? අපි ජාතියින් වශයෙන් බෙදිලා දේශපාලඥයෝ විදිය අපි රට බෙදලා විරුද්ධ පක්ෂයේ ආණ්ඩු පක්ෂය අපි පළාත් වශයෙන් බෙදිලා වර්ගයේ වශයෙන් බෙදිලා එතකොට අපි හැම වෙලාවෙම කතා කරනවා එකට නැගිටිමු කියලා. අපි අපි එකට හිටපු ජාතියක් නෙමෙයි. අපි විශේෂයෙන්ම ඉංග්‍රීසියෙන් නිදහසට ගත්තට පස්සේ අපි සෞභාග්‍ය කරා ගිය එකට නැගිටලා එකට ගිය ජාතියක් නෙමෙයි. එහෙනම් තවත් අවුරුදු ගාණක් ඉදිරියට අපි එකට නැගිටිමු ජාතියන් විදියට නැගිටිමු කියලා කතා කරයි. නමුත් ක්‍රියාකාරී විදියට අපි බොහොම ධනය අතින් දියුණු ජාතියක් විදියට සංසන්දනාත්මකව බැලුවන්
අපි පසුගාමී රටක් බවට පත් වෙලා තිනවා අද ලෝකයේ මේ සෞභාග්‍ය ග්ලෝබල් ප්‍රොස්පෙරිටි ඉන්ඩෙක්ස් එකේ ලෙගාතම් ඉන්ඩෙක්ස් කියලා කියන එකේ අපි ඉන්නේ 84 වෙනි ස්ථානයේ නමුත් මීට අවුරුදු 50කට 60කට කලින් අපිට ගොඩක් පස්සෙන් හිටපු මේ මේ සෞභාග්‍යයේ දර්ශකී අපි 1948 නිදහස ලබනකොට මේ ලෝකයේ සෞභාග්‍යයේ අංකයේ අපි ආසියාවේ දෙවෙනි ස්ථානයේ ලෝකේ පළවෙනි 20 ඇතුලේ අපි ඉඳලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ අපිට බොහෝම පස්සෙන් හිටිය කොරියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය පවා අපිට ඉදිරියට ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපි එකට නැගිටපු జాතියක් නෙමෙයි. අපි මොනතරම් දේවල් කරත් මම මේ 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 ඔබ සියලු දෙනාම ධනාත්මකව කතා කරලා මේ රට මේ ජාතියක් විදියට මේ ව්‍යසනයෙන් නැගිටින යුතුයි කියලා කතා කරන අවස්ථාවක මම මේ ඊට විරුද්ධ දෙයක් කතා කරනවා නෙමෙයි අපි හැමදාම ජාතියක් විදියට පටු ඒ කියන්නේ අපි මයෝපික් ඒ කියන්නේ අපි ලොකු චිත්‍රය දකපු නැති ජාතියක් එහෙනම් අපි හුඟක් කලාවට තවදුරටත් නැගිටින జాතියක්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඒක හොඳටම අද තේරෙන මම ඉදිරියේදී ඒ ගැන කතා කරන්නම් හැබැයි මම මෙතනදී ආදර්ශයක් වෙන්නම් මේ ව්‍යවසායකත්ව රාජ්‍යං ඇති කිරීම තුලින් ලෝකයේ සෞභාග්‍යමත් රටවල් බවට පත් වුණු ආදර්ශ කීපයක් මම මගේ මේ මේ කෙටි කතාවෙදි කියන්න බලාපොරොත්තු වෙනවා මම මේ 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 දර්ශනේ පෙන්නනවා එක පොතක් දැන් මේ මේ පහුගිය පැවති ජනාධිපති වර්ණයේ වෙලාවේදී ජනාධිපති අපේක්ෂකව විදියට ප්‍රධාන වශයෙන් 4 දිනක් ඉදිරිපත් වුණා මම මේ මේ පොත මේ මරියානා මසුකාටා විසින් ලියන ලද මේ පොත පොඩ්ඩක් පරණ පොතක් The Entrepreneurial State Debunking Public versus Private මෙන්න මේ පොත කොපි 4ක් ගෙනහැල්ලා පහුගිය මැතිවරණයට ජනාධිපති වර්ණයට ඉදිරිපත් කරපු 4 දෙනාටම පෞද්ගලිකව ගිහිලා බාර දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මම හැම එකෙම ලිව්වා රටක් සෞභාග්‍යමත් වීම සඳහා ව්‍යවසායක රාජ්‍යයක් ඇති කිරීමට ඔබට නායකත්වයේ දීමට දර්ශනයක් ඇති වේවා කියලා අතින් ලියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒ වගේම සජිත් ප්‍රේමදාස ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර් දිසානායකට සහ මහේෂ් පෙරේරා ජෙනරල් ඔය 4 දිනාටම මේ පොතේ ඉරි ගහලා කොහොමද මේ ව්‍යවසායක රාජ්‍යයක් තුලින් පමණයි රටක ජාතික සංවර්ධනය ධනෙ ඇති කරන්න පුළුවන් කියලා මේ පොතේ කියලා තියෙන දේ මං එයාට දුන්නා. ඒ බොහොම දෙනා මේක සතුටින් ගත්තා. මම හිතන්නේ නැහැ මේ කිසිම කෙනෙක් මේ පොත කියවයි කියලා. නමුත් මේ පොතේ දැන් අපි ජාතියක් විදිහට හුඟක් වෙලාවට මේ බටහිර මේ පොතේ මසුකාටා කියන්නේ ඇමරිකාව කොහොමද ආර්ථිකමය වශයෙන් බලවතෙක් උනේ ව්‍යවසායකින් දැන් අද ලෝකයේ තියෙන ලොකුම බලවත් ව්‍යවසායම් තියෙන්නේ ඇමරිකාවේ. Google වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Apple වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්, අපේ රටේ දල දේශීය නිෂ්පාදනය වගේ සිය ගණනක් වැඩි පිරිවැටුම් තියෙන වටිනාකම් තියෙන සමාගම් කොහොමද ඒ රට තුල ඇති කරේ? Zuckerberg කියන මේ පොඩි උජ්ජලේකට Facebook එකක් ඇති කරන්නට ඒ රටේ රාජ්‍ය ව්‍යවසායකත්වයක් ඇති කරේ කොහොමද කියලා මේ කියලා තියෙනවා. එතකොට අපි අනාදිමත් කාලයක් හුඟක් කාලකට අදටත් විශ්වවිද්‍යාලවල න්‍යායන් විදිහට මේ බටහිර න්‍යායන් ගෙනහැර දක්වනවා. ඇඩම් ස්මිත් ගේ කොහොමද ජාතීන්ගේ ධනය කිල් පිළිබඳව ලියපු පොත් එහෙම නැත්නම් ඩේවිඩ් රිකාඩෝ වගේ 17 වෙනි සියවසේ හිටපු අය අපි අදටත් මේ බටහිර න්‍යායන් පිළිබඳව වැඩි කැමති.
නමුත් හුඟක් වෙලාවට අපි මේ බටහිර න්‍යායන් තුලින් අපිව නොමග යවලා තියෙනමයි කියන එක අපි ජාතියක් විදිහට අවබෝධ කරගෙන නැහැ. ඉතින් මේ පොතේ තියෙන බටහිර රටක ඇමරිකාව අදාළව ලිව්වත් මෙහි අන්තර්ගතයේදී තියෙනවා ඉතාමත්ම වැදගත් දෙයක් මේ රටකට සමෘද්ධියක් ලබා කර ගැනීම සඳහා සෞභාග්‍ය ලබා ගැනීම සඳහා ව්‍යවසායකත්ව මානසිකත්වයක් රට තුල ඇති කර යුතුයි කියන දේ. එතකොට මේ මේ ව්‍යවසාය කියන එක අපි මේ මේ අපි කියන මේ අපි සියලු දෙනාටම සාර්ථක සහ ධනවත් රටක ජීවත් වීමේ උවමනාව තියෙනවා. ඒ නිසා තමයි අද ලංකාවේ හොඳට උගත් ඒ වගේම යම් කිසි ශිල්පීය දැනුමක් තියෙන අය ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන. එහෙම නැත්නම් කැනඩාවට, ලේසිමත ස්ථාන, එංගලන්තයට වගේ අපි යනවා. ඒ මොකද අපි විශ්වාස කරනවා ලංකාවට වැඩිය ඒ රටවල් සෞභාග්‍යමත් රටවල්. මේ සෞභාග්‍ය කියන දේ මනින ප්‍රධාන වශයෙන් දර්ශක හතරක් තියෙනවා. මේ ඒ දර්ශක හතර ප්‍රධානම හතර තමයි පළවෙනි දේ මුල්්‍යමේ වශයෙන් තියෙන දර්ශක. දලදේශීය නිෂ්පාදනය, ඒක පුජ්‍යල ආදායම, විදේශ සංචිත, ඒ වගේම විවිධ ඒ කියන්නේ අපි ඉන්ඩිසිස් කියලා කියන ඒවා තියෙනවා. කියන්නේ රටේ ධනය පිළිඹිඹු කරන දර්ශක. ඊට අමතරව තියෙනවා සමාජීය දර්ශක. ඒ රටේ සෞඛ්‍ය තත්ත්වය, නීති හා සාමය, නිවාස ආදී මේ සමාජීය වශයෙන් පුද්ගලයෝ ඒ රටේ ඉන්න ජනතාව විශ්වාස කරන සමාජීය වශයෙන් අපි ධනවත්. එම කිනාටම නීතිය කහ සමානයි. ඉහළ නීති, නීති ගරුක භාවය. ඒ වගේම සියලු දිනාටම සෞඛ්‍ය ආරක්ෂාව අදි අධ්‍යාපනය හොඳ අධ්‍යාපනයක්. සියලුම ගමේ පාසලට ගියත් නගරයට ගියත් එකම අධ්‍යාපන. ඒක තමයි සමාජීයමය වටෙන් තියෙන ඒ ඉන්ඩිසිස් එක. ඊළඟට තියෙනවා පරිසරාත්මක. ඒ ඒ රටේ මිනිස්සු පරිසරයට තියෙන දායකත්වය. වනගහනේ කොච්චරද? පරිසර දූෂණයට විරුද්ධව හෝ එය අවම කිරීමට තියෙන දේවල්. ඒ වගේම ජල දූෂණය, ශබ්ද දූෂණය. අසි වශයෙන් මේ පරිසරයට තියෙන දායකත්වය. අනිත් එක තමයි හතරවෙනි එක තමයි සංස්කෘතිමය වශයෙන්. ඒ රටේ ඉන්න ජනයා සංස්කෘතිමය වශයෙන් ආගම් වශයෙන් බෙදිලාද? එහෙම නැත්නම් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝද? දැන් අපේ රටේ ඉන්නවා ජාතිකත්වයේ වශයෙන් ආගමිකත්වයේ වශයෙන් බෙදීම නිසා වෙන ගැටලු විශාල වශයෙන් තියෙනවා අපි දන්න දෙයක්. ඒතර මෙන්න මේ හතර ඇතුලේදී මිනිසුන් විසින් ඒ රට සෞභාග්‍යමත් රටක්ද කියලා නිර්ණය කරන අවසාන වශයෙන් අපේ මනස තුල ඇති වෙන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි සාමික තමයි අපි කියන්නේ perception. මිනිස්සු perceive කරනවා මේ මේ කලමනාකරණය දිහට. perception is the reality. මොනතරම් hard facts තිබ්බත් අපි මානසිකව හිතන දේ තමයි යථාර්ථය. දැන් මිනිස්සු හිතනවා නම් ඒ රටේ සමාජ සාධාරණත්වයේ තියෙනවා. සමාජ ස්ථාවරභාවයේ තියෙනවා. සමාජ ආරක්ෂණයේ තියෙනවා කියන දේ. දැන් අපේ රටේ සමාජ සාධාරණත්වයක් තියෙනවාද කියලා මිනිස්සු උපකල්පනය කරනවාද කියන එක අද අපිට මේ රූපවාහිනිය බලුවම කියනවා. ගුරුවරු උද්ඝෝෂණය කරනවා. ගොවියෝ උද්ඝෝෂණය කරනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ උද්ඝෝෂණය කරනවා. වෛද්‍යවරු උද්ඝෝෂණය කරනවා. සියලු දෙනාම එයින් පෙන්නුම් කරන්නේ සමාජ සාධාරණත්වයක් නැතයි කියලා උන් උපකල්පනය කරන නිසා. නීතිය හැමෝටම එක වාගේ නෙමෙයි කියලා මං ඕගොල්ලෝගෙන් ඇහුවොත් බොහෝ දෙනා කියයි. ඇමතිවරයෙකුට එක නීතිය, පාක්ෂිකයෙකුට එක. සමාජ සාධාරණත්වය එහෙම නැහැ. ඊළඟට සමාජ ආරක්ෂා. සමාජය ආරක්ෂා සහිතද?
මෙන්න මේ දිහා බැලුවම අපේ රටේ මම ඔබතුමාගෙන් අහුවොත් එම මේ සමාජ ස්ථාවරභාවය සමාජ ආරක්ෂාව සමාජ සාධාරණත්වය නැතේ කියලා බොහෝ දෙනෙක් මතයක් තියෙනවා. ඊ දෙවෙනි එක තමයි රැකියා නියුක්තිය. රටේ ඉන්න ශ්‍රම බලකායෙන් සියලු දෙනාටම ඕ බහුතරයකට ඉහළ වැටුප් සහිත රැකියා තියෙනවා නම් ඒක සමෘද්ධියේ සෞභාග්‍යයේ එක්තරා ප්‍රතිඵලයක්. අද රටේ මේ ලංකාවේ හැම කාර්යෝකටම මේ ශ්‍රම බලකාය පිළිබඳව අධ්‍යයනයක් කරනවා මේ ළඟදීම කරපු එකේ අපේ ඉන්නවා ශ්‍රම බල මේ ශ්‍රම බලකාය මිලියන මුළු ජනගහනයේ මිලියන 21.8ක් එයින් 8.5ක් ශ්‍රම බලකාය. ඒ කියන්නේ ඉකොනොමිකලි ඇක්ටිව් පොපියුලේෂන්. ඒ කියන්නේ වයස අවුරුදු 15ට ඉහළ සියලු දෙනාම ශ්‍රම බලකායේ කොටසක්. නමුත් අපේ ශ්‍රම බලකායෙන් 4.6යි කොට රැකියා තියෙන්නේ. එයිනුත් 1.2ක් විතර රජයේ රැකියා. අපි දන්නවා අද රජයේ ආදායමෙන් 80%කට ප්‍රමාණයක් යන්නේ මේ රජයේ සේවකයන්ගේ වැටු. ඊළඟට මිලියන 3.4ක් විතර පෞද්ගලික අංශේ. ඒතර මෙන්න මේ ඊට පස්සේ තව කොටසක් තියෙනවා මිලියන 2.6ක් විතර අපි කියනවා ඒක ඔය ෆෝන් account employees. ඒ කියන්නේ පොඩි කඩ තියාගෙන එහෙම ඉන්න අය ආදි වශයෙන්. නමුත් අපි හිතමු මේ රටේ සියලුම දෙනාම උපකල්පනය කරනවා නම් මේ රටේ නීතිය එක හා සමානයි, ධනේ බෙදී යාම එක හා සමානයි, සමාජයේ සැලකීම එක හා සමානයි, අධ්‍යාපනය සෞඛ්‍ය සියලු දෙනාම එක හා සමානයි, සමානාත්මකතාවයක් තියෙනවා, සමාජ ආරක්ෂාවක් තියෙනවා, ඒ වගේම සියලු ශ්‍රම බලකායෙන් අඩුම ගානේ 75%කට 80%කට සුදුසු රැකියා තියෙනවා, ඒ අයගේ ආදායම ඉහළ ප්‍රමාණයක් නම් එනම් ඒ රට ඉතාමත් සමෘද්ධිමත් රටක්. අද අත්‍තරම ලංකාවේ එහෙම එකක් නැහැ. අපි දන්නවා හැම දෙනාම මේ තියෙන ඝර්ෂණයත් එක්ක එහෙම සමාජ සාධාරණත්වයක් නීතියේ ඒකාධිපති බව නීතියේ සාධාරණත්වය අද ඒක පුජ්‍යල ආදායම අපි ඩොලර් 5000කටවත් ගිය නැති රටක්. එහෙමනම් අපි හැමෝම දන්නවා අවුරුදු 70ක්ම අපි කතා කර කර හිටියා මිසක්ක මේ සමෘද්ධිමත් දේශයකට යන්න පාරක් හදාගත්තේ නැහැ. මේ කෝවිඩ් 19 කියන වසංගතය මුළු ලෝකෙම වෙලාගත් දෙයක්. අපි හැබැයි ජාතියක් විදිහට හුඟක් කාලවට අතීතයේ අමතක කරලා පැමිණි සියලු දුක් පැණි රසයි කියලා හිතාගෙන හුඟක් ධෛර්ය සම්පන්නව ඉදිරියට ගිය ජාතියක්. ඉතින් අර ලෝකයේ මේ සමෘද්ධිය අතමැද ධනවත් රටක් වීමට හෝ දුප්පත් රටක් වීමට හේතු කාරණා හතරක් මේ ආර්ථික විද්‍යාඥයෝ පෙන්වන ඔය ඇඩම් ස්මිත්, රිකාඩෝ, මයිකල් පෝටර් වගේ දැන් අයත් මේ එක හා සමානව කියන කතාව තමයි රටක් දියුණු වෙන්නට හේතු වන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ රටට ස්වභාව ධර්මයෙන් ලැබුණු සම්පත්, ස්වභාව සම්පත්. දැන් මැද පෙරදිග දියුණු වීමට ඒ රටේ තියෙන තෙල් සම්පත්. එමත් නැත්නම් රටකට ඒ රටේ තියෙන ස්වභාවික සම්පත්. දැන් ලංකාව ගත්තොත් මේ රටේ තෙල්, ගෑස්, යපස් ස්වභාව ධර්මයේ ඉතාමත්ම අනර්ග විදියට අපිට සියලුම ස්වභාවික සම්පත් ලැබලා දීලා තියෙනවා. කලමනාකරණය කරෑකි ජනගහනය. හැමදාම වතුර ගලා යන කාන්තාර හිම කඳු, ගිනි කඳු නැති ස්වභාව ධර්මයේ ඉතාමත්ම සුන්දර නිර්මාණයක් වුණු නමුත් අවුරුදු 65ක් 70ක් තව අවුරුදු 100ක් අපි මේ ස්වභාව සම්පත මැද දැන් අවුරුදු මම හිතන්නේ පහුගිය අවුරුදු 15ෙම අපි කතා කරනවා මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේෂණය. මේ තෙල් අපිට අපේ ටෙරිටෝරියල් බෝඩර් එකට කිලෝමීටර් 5ක් එහායින් කාවේරි ද්‍රෝණියේ ඉන්දියාව තෙල් ගන්නවා. බංග්ලාදේශයේ ගෑස් ගන්නවා. නමුත් අපි
ඒ ගැන කතා කරනවා විතරයි තාම මොනවත් කළා නැහැ. ලංකාවේ තියෙන ලෝකේ හොඳම යපස්. ලංකාවේ තියෙන ලෝකේ හොඳම ඉල්මනයිට්. සියලුම ස්වභාවික සම්පත් තියෙනවා. නමුත් අපි ඒවා එතකොට ඒක දෙවෙනි කාරණේ තමයි ලෝක සිටීමේ පිහිටීම location specific advantages කියලා. අපි ඉන්නේ මේ ඉන්දියන් සාගරයේ ඉතාමත්ම වැදගත් සංදිස්ථානය. දැන් මේ ගෝලීය එහෙම නැත්නම් අපි කියන geopolitics වල ඇයි මේ චීනෙට උනේ ලංකාව? ඇයි ඉන්දියාවට ලංකාව? මේ අපි ඉන්නේ මේ ඉන්දියන් සාගරයේ කියන්නේ මේ ලෝක ආර්ථිකය දැන් නැගිනීර කර්ණයේ වෙමින් පවතී. බටහිර සිට නැගිනීරට අවුරුදු 400ක්ම බටහිර තිබුණු ආර්ථික ප්‍රෞඩත්වය දැන් නැගිනීරට මාරු වෙනවා. ලෝකයේ ජනගහණයෙන් 51%ක් ඉන්නේ මේ තව අවුරුදු 5කින් මේ ආසියාවේ. ඉන්දියාව චීනය ඇතුළු අපි අයත් ආසියාව. එතකොට ලෝක ජනේ කියන්නේ ග්ලෝබල් GDP එකෙන් 48%ක් නිපද වෙන්නේ මේ ආසියාවේ. මේකේ ආසියාවේ මාර්ගයේ දොරකඩ තියෙන්නේ අපේ ලංකාව අයිනේ. ඉතින් මේ දෙකම අපිට තියෙනවා. හැබැයි මේ කලමනාකරණ විද්‍යාඥයෝ කියනවා මේ දෙකම තිබුණට වැඩක් නැහැ. තව දෙකක් ඉන්නවා. ඒකක් තමයි මේ ධනය මේ ස්වභාවික සම්පත් පොළවෙන් උඩට අරගෙන ඒවා ධනය බවට නිර්මාණය කරන්න පුළුවන් හොඳ ව්‍යවසායකින් අවශ්‍යයි. මෙන්න මෙතනදී තමයි රටක දියුණුව සඳහා ව්‍යවසායකත්වයේ කාර්යභාරය එන්නේ. මේ තුන් දෙනාටම අමතරව තුනටම අමතරව තව එකක් තියෙන්න ඕනි අපි ඉතිහාසයේ පුරාම තිබුණ නැති. ඒ තමයි දක්ෂ නායකත්වය දූරදර්ශී කැපවුණු يعني විෂනරි ලීඩර්ෂිප් එකක් සිංගප්පූරුව ඒ අපිට පස්සෙන් හිටපු රටක් ඒ තත්ත්වයට ගෙනාවේ මැලේසියාව කොරියාව එතකොට බංග්ලාදේශය මේ ඔක්කොම ගෙනාවේ අර සියලු දේම නැතත් හොඳ කැපවීමක් තියෙන අපි කියන්නේ විෂනරි ලීඩර්ෂිප් එක අපි හැමෝම පිළිගන්න දෙයක් තමයි අපිට ඒක නැහැ කියන දේ. ඒකට තමන්ගේ කෝණයෙන් බැලුවොත් මෙතන ඉන්න 347 දෙනා අයගෙන් 99%ක්වත් එකඟ වෙයි අපිට එහෙම නායකත්වයක් මේ නිදහසෙන් පස්සේ තිබුණේ නැහැ. තියෙයිද දන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණ ඔබට දිනපතා රූපවාහිනී තියෙන මේ සමාජ මාධ්‍ය වල අපිට එහෙම දෙයක් තිබුණේ නැහැ. හොඳයි. එතකොට මෙන්න මේ සමෘද්ධිමත් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීමට රටක් විසින් කළ යුතු එකම දේ තමයි මෙන්න මේ ව්‍යවසායකත්ව මානසිකත්වය රට තුල ඇති කිරීම. ඒ නිසා තමයි මම මේ කාරණය මාතෘකාව කරගත්තේ. හැබැයි මේ COVID-19 අපි දැන් වැටෙන්න තියෙන පතුලටම වැටලා ඉවරයි. මම ඉදිරියේදී පෙන්නනම් සංඛ්‍යාත්මකව ජාතියක් විදියට අද අපි මේ ආසියාවේ ඉතාම දුප්පත්ම රටක් බවට පත් වෙලා තියෙනවා. මොකද්ද අපි කළ හැක්කි? දැන් මම මේ පෙන්නන්නේ මේ කොරියාව 1990 සහ මම මේක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත දෙයක්. අපි දන්නවා කොරියාව කියන රට අද ඉස්සර අපේ ඔය හැමතැනම කොරියාව කියලා කියන්නේ දකුණු කොරියාව. මේ කොරියාව කියන්නේ ඉතාමත් දුප්පත් පැල්පත් තිබුණු ස්ථානය. මේ කොරියාව අද ආසියාවේ ඉතාමත්ම ධනවත් රටක්. මම මේ පෙන්නන්නේ ජපානේ. ජපානය එම වකමානුවේම සහ අද දැන් ජපානය කියන රට දෙවැනි ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම සමතලා බවට පත් වුණා. ජපානය කියන රටේ ඒ රටට අයත් පොළව තුල ස්වභාවික සම්පත් කිසිවක් නැහැ. ඒ රට මේ ආසියාවේ තියෙන ලොකුම ධනේ ආරූඪ රටක් බවට පත් වුණා. ඒ රටේ ව්‍යවසායකත්වය දැන් කොරියාව ව්‍යවසායකත්වය දැන් අද
අද අපි දන්නවා කොරියාවේ ව්‍යවසායකයෝ හැදුවේ ලෝකෙට. Samsung සමාගම, හන්ඩේ සමාගම, LG, SK ඒ ලෝකෙම ජයගත්ත මේ අර එදා වේල කන්න නැතුව හිටපු මුඩුක්කු රාජ්‍ය අවුරුදු 25ක් 30ක් 50ක් ඇතුළත ලෝකේ බලවත්ම රටක් බවට පත් කරා. ජපානයත් එහෙම තව විශාල සිංගප්පූරුව ඔයකත් වැඩිය අසීරු තැනක හිටියේ. නමුත් අපි බැලුවොත් එහෙම ලංකාව මේ තියෙන්නේ 1930 40 ගෝල් ෆේස් දැන් අද ලංකාවේ මර්මස්ථානයක් තියෙන තැනක අද තත්ත්වේ. අපිට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. පාරවලුත් එහෙමයි අර පිටිපස්සෙන් තියෙන මේ ගොඩනැගිනි තුනක් තියෙනවා මේවත් මේ ලංකාවේ මිනිස්සු අදපුවා නෙමෙයි විදේශ ආයෝජන. අපි ජාතියක් විදිහට මේ ඉදිරියට යන්නට බැරි වුණු එකම කාරණය අපි ව්‍යවසායකයෝ හැදුවේ නැහැ. දැන් උදාහරණයක් විදිහට කොරියාවේ ජෙනරල් පාක් පේ කියන පුජ්‍යලයා ජනාධිපති වුණාම එයා ඒ රටේ ඉන්න ව්‍යවසායකයොන්ට එන්න කිව්වා. එන්න කියලා කිව්වා. උඹලට මොනවද ඕනි මේ රට හදන්න? ඒක උදාහරණයක් තියෙනවා කොරියාවේ ඉන්න ලොට්ටේ කියලා සමාගමක්. ඒ සමාගම කොරියාවේ තියෙන උසම ගොඩනැගිලි ගොඩනැගිලි ඉදිරි කිරීම සහ අපි ඔය කන ස්වීට්ස් තියෙන ලොට්ටේ ට්වින්ගම් පවා හදන සමාගම. ඒ ලොට්ටේ කියන පුජ්‍යලයා ඒ වෙනකොට හිටියේ ජපානයේ ජපාන කෙනෙක් විවාහ වෙලා. නමුත් කොරියාවේ අගමැතිවරයා පණිවිඩයක් කරියාට අපේ රට දියුණු කරන්න ඕනි ඔබ වරෙන් කොරියා. ඔහු දෙපාරක් මේක ප්‍රතික්ෂේප කරා. අවසානයේ කොරියාවේ අගමැති ජපානයට පෞද්ගලිකව ගිහිල්ලා ඔහුට ආරාධනා කරා. නමුත් එතකොට ඒ වගේ ඔවුන් කිව්වේ දැන් හන්ඩේ කියන සමාගම ලෝකේ ලොකුම නැව් නිෂ්පාදනය කරන සමාගම. ඔවුන්ට කිසිම ඉතිහාසයක් තිබුණ නැහැ නැව් පිළිබඳව. නමුත් අද ලෝකයේ තියෙන ලොකුම නැව් සමාගම LG සමාගම වගේ සැවන්ත ව්‍යවසායකයෝ හැදුවා. නමුත් අවාසනාවකට වගේ අපේ රටේ ව්‍යවසායකයෝ හැදුවේ නැහැ. අදටත් හදන්නේ නැහැ. අද එකෙක් නැගිටිනකොට එකෙක් පහට දාන සමාජ වටපිටාවක තමයි ඉන්නේ. ඉතින් මේ ඇත්ත කතාවක් අද ශ්‍රී ලාංකික ව්‍යවසායකයෝ අපිට මේ Forbes list එකට ගිය එක කෙනෙක් හම් හොයාගන්න බෑ. එක කෙනෙක් හොයාගන්න බෑ. හේතුව මෙන්න මේ ව්‍යවසායක රාජ්‍යයක් ඇති කිරීමේ සියලු දෙනාම ව්‍යවසායක මානසිකත්වයෙන් වැඩ කිරීමේ වටපිටාවක් මේ ලංකාව තුල නැහැ. එතකොට දැන් මේ ව්‍යවසායකයෝ ගැන කතා කරන්නේ දැන් ව්‍යවසායකයෝ ගැන මේ දැන් අවුරුදු 50-60කට විතර ජෝසප් ෂොම්පූට කියන උජ්ජලයා කියලා තිනවා මේ මේ ව්‍යවසායකයක් කියන්නේ මේ ව්‍යාපාර මේ බිස්නස් එකක් පටන් ගන්න එක නෙමෙයි. ඒ කියන්නේ ඒ හැකි අදහස් නව ඉනොවේෂන් ඉනොවේට් කරන්න පුළුවන් කොටසක්. දැන් අපේ රටේ තියෙනවා මේ ව්‍යවසායකයෝ සහ ව්‍යාපාරිකයෝ කියන්නේ කොටස් දෙකක්. දැන් මම මේ ගත්ත පින්තූරයක් ඇත්තටම මේ පින්තූරේ මම දැනට මේ මම මේ කොවිඩ් තත්ත්වයත් යටතේ අද ව්‍යාපාර ලෝකයේ අද ලංකාව තුළ විශාල අවස්ථාවන් නැති වෙමින් පවතිනවා. අපි කියන්නේ කෘෂි ව්‍යවසායකයෝ ඇති කරන්න. මම හම්බන්තොට ප්‍රදේශයේ තනමාලුවිල ප්‍රදේශයේ ගොවීන් එකතු කරගෙන කෘෂි ව්‍යවසායකයක් පටන් ගන්න. දැන් මේ ගියාම මම දැන් දවස් 3කට කලින් තනමාලුවිල ප්‍රදේශයේ බොහොම දුෂ්කර කැලෑපාරක වාහනෙන් යනකොට මේ දකපු දර්ශනයක්. නමුත් මේ මේ පින්තූරය මම ඉන්ටර්නෙට්ෙන් ගත්තේ මට ඒලා පින්තූරයක් ගන්නුනේ නැහැ. මේ තනමාලුවිල ඈත දුෂ්කර ගමක මේ චූන්පාන් වෑන් එකක් යනවා. ඒ ගොවියයි ගොවියගේ බිරිඳයි ළමයි දෙන්නයි පාරයින ඉඳගෙන පාන් සහ තවත් මොනවා හරි ඒක ඇතුලේ තියෙන දේවල් ගන්න නැවතිලා ඉන්නවා. හැබැයි මම දැක්කා ඒ ගොවියගේ ගේ පිටිපස්සේ බොහොම සරුවට වැවුණු මුං ඇට යායක් තියෙනවා. ඉරිඟු වෙනම යායක් තියෙනවා. දැන් අපේ රටේ ව්‍යවසායකත්වය ගැන කතා කරනවානේ. අපේ එක වැරද්දක් තමයි
මේ big ideas තියෙන ව්‍යවසායකයෝ හදන්නේ. දැන් අපි ඉන්නවා මිලියන 3ක් විතර 3V. අපි කියන්නේ ස්වයන් රැකියා කියලා. දැන් ස්වයන් රැකියා වට දැන් දැන් මේ 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 කතාව දැක්කොත් කෙනෙකුට පටුවට හිතන කෙනෙකුට දන්නවා ශක් නියමයි. ඕ 3V එකක් නෑ ලීස් කරලා අරගෙන පොඩි බේකරියකින් මේවා දාගෙන චූන් පාන් එකක් යනවා. දැන් බලන්න මේ මේ පුජ්‍යලයා විකුණන ගෙනියන වාහනය ලංකාවේ හදපු එකක් නෙමෙයි. ඒක ඉන්දියාවේ හදපු 3V එකක්. මේකේ ටයර් දෙකක් හදලා තියෙන්නේ ඉන්දියාවේ. මේකට ගහන පෙට්‍රල් ගහන්නේ මැද පෙරදිගින් ගෙන පෙට්‍රල්. එතකොට මෙයා ඇතුලේ දාලා තියෙන විකුණන ලංකාවේ හදන පිටි නෙමෙයි මේ එක්කෝ මේ මේ කැනඩාවේ එහෙම නැත්නම් ඇමරිකාවේ හදලා මෙහෙට ගේන දිරිඟු පිටි වලින් අඹරපු හදලා හදපු පාන් හෝ රස කැවිලි. දැන් මේ ඇත්තටම ජාතියක් සමෘද්ධිමත් කරන්න පුළුවන් මේ ව්‍යාපාරයක් හරි ව්‍යවසායකයක්ද? එක පැත්තකින් අපි රට ණය කරනවා මේ හැම දෙයක්ම ආනයනය කරන්න අපිට විදේශ විනිමය ඉඟියක් තියෙනවා මම ඒකට පස්සේ එන්නම්. අර පැත්තෙන් අපි මේ රසකාරක සහිත මේ පාන් පිටි කාලා අපේ ගොවියෝ රෝගීන් බවට පත් කරලා අපේ සෞඛ්‍ය වේදම වැඩ කරා. හැබැයි මේ මේ ලංකාව තුල මේ ගොවියට පුළුවන් කවුරුවත් හිතන්නේ නැහැ තමන්ගේ ගේ පිටිපස්සේ මුං ඇට තියෙනවා. එම නැත්තම් ඉරිඟු තියනවා අපේ රටේ ඉරිඟු පාවිච්චි කරලා සීරියල් එකක්වත් හදන්නේ. එතකොට අපි අපි මේ ලොකු පින්තූරය එම නැත්තම් කියන්නේ big picture එක අමතක කරපු જાතිය. මම උදාහරණයක් කීපයකුත් කියන්නම්. එතකොට මෙන්න මේ innovative innovation culture නව නිර්මාණ ඇති කිරීමේ සංස්කෘතියක් අපිතර අපිට නැමේ කොවිඩ් එක හැදුනට පස්සේ මේ නව නිපයුම් කරුවන්ගේ සංවිධානය කියලා තියෙනවා. ඉන්වෙන්ෂන් කමිෂන් මටත් ආරාධනා කරා ඒකේ මේ අලුත් ඉන්වෙන්ෂන් වල තියෙන තරංගයක් තියෙනවා මේ මේ විනිශ්චය මණ්ඩලයට එන්නේ කියලා. මට ඒක දැක්කම ඇත්තටම දුකක් හිතුණා. මේ මිනිස්සු මොනවද නිර්මාණය කරන්නේ? ෆේස් මාස්ක් එකක්. ඒකෙත් රෙදි ඔක්කොම පිටරටින් ගෙන ආපු රෙදි. හරි. ඉතාමත්ම ප්‍රාථමික විදිහේ තාක්ෂණික දේවල් තමයි ඒ තුල තිබ්බේ. නමුත් අපි ලෝකයට යන්න රටෙන් එහාට යන්න පුළුවන් ව්‍යවසායක ඇති කරන්න අසීරු වෙලා මේක මේක ඇත්තරම අපි රජයකටවත් දේශපාලනයටවත් දොස් කියලා වැඩන්නේ අපි ආකල්පමය වශයෙන් ඒ ව්‍යවසායකත්වයේ කියන දේ ඇති නොවන තාක්කල් රටක් ඉදිරියට ගෙනියන්න බෑ. මේ මම එක උදාහරණයක් කිව්වේ. ඔය වගේ උදාහරණ ඕන තරම් අපි ගන්නවා. අපි ගෙදර වැවෙන නිරෝ හොඳ එළවලු ටික කඩේට විකුණලා කඩෙන් ඉතින් දේ රට තුල නිෂ්පාදනය ඇති කිරීමට අපි එහෙම දෙයක් නැහැ. ඉතින් මේ මේක තමයි අපේ තියෙන එක අවාසනාවක්. තාමත් අපි පරක්කු නැහැ. මම එතනට එන්නම්. අපි ඇත්තටම අපි මේ දවස් වල සර් ෆේල් කියන රටක් විදිහට අපි ෆේල්ඩ්. හයි. දැන් මේ දින්නේ මම පුංචි එකක් මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තා. අපේ රටේ මුළු රටේම දල දේශීය නිෂ්පාදනය ඇමරිකාන් ඩොලර් මිලියන 81ක් විතර. දැන් සිංගප්පූරුව ගත්තොත් මිලියන බිලියන 370 අපි බිලියන 80.3. දැන් අපි අවුරුදු 71ක් මේ රටේ සියලුම දේ තියාගෙන අපේ රට තුල නිර්මාණය වෙන ධනය මෙන්න මෙච්චරයි. එතකොට අපේ ඒක පුජ්‍යල ආදායම ඇමරිකානු ඩොලර් 3679යි. නමුත් සිංගප්පූරුවේ අපිට මේ බොහොම පස්සෙන් හිටිය ඒක ඩොලර් 58940යි මේ 2020. එතකොට අපිට විදේශ සංචිත විදේශ විනිමය සංචිත තියෙන්නේ බිලියන 2.8යි. දැන් අද තියෙන ප්‍රශ්නය අපි ව්‍යවසායික විදිහට දන්නවා අද ආනයන සීමා කරලා. ඒ සීමා කරේ මේ දේශීය නිෂ්පාදනය දියුණු කරන්න නෙමෙයි. අපිට සල්ලි නැහැ පිටරටින් බඩු ගේන්න. දසහතේ ණය වෙච්ච ජාතියක්. දැන් ඒ රටේ සිංගප්පූරුවේ බිලියන 479ක් විදේශ සංචිත තියෙනවා. ඒ ඊට අමතරව සිංගප්පූරුවේ සිංගප්පූරු ජාතිකයන් විසින් පිටරටවල ආයෝජනය කිරීම තුළින් විශාල ධනස්කන්ධයක් තියෙනවා. දැන් ප්‍රීමා සමාගමත් එහෙම සමාගමක් කියන එක. එතකොට අපේ
देश दलदेशीय निष्पादने सापेक्ष विदेश नय अभी रटतु अभी धने निर्माण करना एकसी एक प्रमाण कि नय वेच रट सिंगापुर नम तेरट नयविला विदेश संचित हेतु हेतुंग आयोजन करना धने तव तवत्री अपेर व्यवसाय धन गहनीट इकाई दशम पहाय सिंगापुर पोड़ी रट थेट हता कि मिलियन पहाय दशम हताई एरटे जन गहनी अपे दमे लुकु वेरदि आकल्पयत्तिन मे रटे आर्थिके कोंदुनार्थे तमय मे कुडाहा मध्यम परिमाण व्यापार एसएमई कियन अपे रटे तीन लक्ष पहक वितर कुडाहा मध्यम पान व्यापार ඇත්තටම මේ කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කරන්නට පහුගිය අවුරුදු 50ෙම අපි දඟලපු දැඟලිල්ල රටක් විදියට ප්‍රතිඵල ගෙනවන්නම් අපි කොහෙද ඉන්න ඕනේ මම පෞද්ගලිකව කුඩා මධ්‍යම පරිපාලන ව්‍යාපාර ආරම්භ කරන්න කිසිම කෙනෙකුට මේ 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 උපදෙස් දෙන්නේවත් ධෛර්යමත් කරන්නේවත් අපි මහා පරිමාණ ව්‍යාපාර ඇති කළ යුතුයි ඒ මහා පරිමාණ ව්‍යාපාර लोकु गस टोयोटा समागम जपानी समागम लोकु महागस अति नौकर रटक पुंजी गस अति कर व्यवसाय अरे हरियट मे लोकु कुनाट मेदी वेची तनिदला पुंजी गस वगे नम लघु गस्ती है पोषण कंड अपे अद लंका महापरिमाण व्यापार अभी काठरी गणने करना अपीट अपे सीन टीका दागन बे अपीट अपे हाल टीका दागन बे එතකොට අපි අපි තුන් වේලටම කන්නේ ප්‍රධාන වශයෙන් අපි රටේ හදන්න නැති දේවල් පරිප්පු සැමන් වගේ පිට රටින් ගේන්නේ. එතකොට මහා පරිමාණ ව්‍යාපාර ඇති කළ යුතුයි. මේ රට මේ SME development bank ඒ වැඩක් නැහැ. ඒවා තියෙන්න ඕනි. හැබැයි මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයන් රටේ තිබ්බ මීට අවුරුදු विश्वविद्यालय पिटवेला लंका नव संस्था संस्था वेड़कोट लंका नव संस्था नैवतिबुना दहाटक लंका साराणी लंका श्रीदेवी लंका अतुल लंका महापोल ओम विशाल वसें तिबुना अदेक नैवाने लंका वेडिपुर नैवती मट अभी अपे संपत् कर लहरला मे पुंची पुंची थ्री वील कार्योई हेमत नंग यूनो चून पांग अति करना हेमत नंग पुंची देवल करना हेम कल रटक इधिट गवक लोके संधान मिलानेमाइ वही जनाधिपति वर वर्णेट गिया हद पांग व्यवसाय कर राज्य ओन आरक्षा कर ओन ट आर्थिक सह जाति व्यसने विशेषम මේ සමාජ ආර්ථික පරිසරයේ විෂය අපේ අපේ දල අපේ ආර්ථික වර්ධනය බලාපොරොත්තුේ කඩාවැටුණා මොකද අපේ ධනය වෙන පැත්තට යන්තුණා ඊළඟට අපි සියලු දෙනා මෙතන ඉන්න හැම දෙනාගෙන්ම ඇහුවොත් අපි දේශපාලන සහ මේ මේ ප්‍රතිපත්ති වශයෙන් ෆේල් වෙච්ච රටක්ද මිස්මැනේජ් වෙච්ච රටක්ද කියලා ඇහුවොත් බහුතරයක් ඇග්‍රී වෙයි අපි දේශපාලන වශයෙන් මිස්මැනේජ් වෙච්ච අපේ රටේ දැන් මේ අවුරුදු 70ක් ගානක් වෙනවා නිදහසෙන් පස්සේ අපිට තාමත් වෙළඳ ප්‍රතිපත්තියක් නැහැ අපිට තාමත් කර්මාන්ත ප්‍රතිපත්තියක් නැහැ
තාමත් අපිට විදේශ ප්‍රතිපත්තියක් නැහැ. අපිට තාමත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැහැ. අපිට තාමත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නැහැ. අපිට තාමත් කිසිම ප්‍රතිපත්තියක් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා අපි ප්‍රතිපත්ති සහ දේශපාලන තීරණ වශයෙන් අපිට ෆේල් වෙච්ච රාජ්‍යයක්. ඒකට හොඳම උදාහරණයක් තමයි පහුගිය අගෝස්තු 30 වෙනිදා ජනාධිපති වෙලා මේ රට තුල මේ economic emergency එකක් public ordinance act එක යටතේ මේ ආර්ථික හදිසි තත්ත්වයක් declare කරා. අපි හැමෝම දන්නවා අද වෙළඳපොලේ බාණ්ඩ හිඟයක් තියෙනවා. කිරි පිටි නෑ, සීනි නෑ, ගෑස් නෑ, බෙහෙත් නෑ. අපි අමාරු තත්ත්වයක ඉන්නේ. ඊළඟට අපේ රුපියල මේ අවුරුද්ද ඇතුළත විතරක් 8%-10% අව ප්‍රමාණය වෙලා. රුපියලේ වටිනාකමක් නැති වෙන තත්ත්වයට ඇවිල්ලා. අපේ විදේශ පත්කම් 2019 දී බිලියන 7.5ක් තිබ්බා. අද ඒක 2%-2.8% පල්ලෙහැට ඇවිල්ලා. ඊළඟට අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් 10%ක් අපිට කොටසක් ගෙනාපු සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා. අපේ කෘෂිකර්මාන්තය අංශේ ඉතාමත්ම දරුණු විදියට අර්බුදය වෙලා අපිට දන්නවා රට තුල ගොවියුන්ගේ අර්බුදයක් තියෙනවා, වී පිළිබඳ අර්බුදයක් තියෙනවා, එහෙම අර්බුදයක් තියෙනවා. මේවා හાર્ඩ් ෆැක්ට්ස්. අපේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදයට සාපේක්ෂව 101%ට ගිහිල්ලා. මේ ඔක්කොම කාරණා තුලින් අපි ජාතික සහ ආර්ථික අර්බුදයක ඉන්නේ. අපි නැගිටින්න ඕනේ බා. දැන් අපි ඕන වෙලාවක අර්බුදයකට මුහුණ දුන්නම ප්‍රශ්න හතරක් අවධානය යොමු කළ යුතුයි. අපි ආ අර්බුදයකද ඉන්නේ. ආවි ඉන්න ක්‍රයිසිස්. එනත ඒ අර්බුදයට කලින් අපි කොහෙද හිටියේ? ඊට පස්සේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද සහ අර්බුදයෙන් පස්සේ අපි කොහොමද යන්නේ? මෙන්න මේ කාරණා හතරට රටක් විදියට ජාතියක් විදියට නායකයෙකු විදියට විශ්ලේෂණය කළ යුතුයි. දැන් මේව තමයි. දැන් මේකෙන් ඉදිරියට එන්නේ කොහොමද? අපි හිතමු මේ රටේ ඉන්න සියලුම ජනතාව කිව්වා නෑ අපි කොවිඩ් අර්බුදයෙන් නැගිටිමු කියලා. හෙට මොන හරි කරත් මේ ප්‍රශ්නවලට ඒකෙන් එන උත්තර ප්‍රමාණය හරි අඩුයි. ඒ නිසා අපි ඉන්නේ අර්බුදයක. කොහොමද අපි මේකෙන් ගොඩ එන්නේ? අර අපි කියන විදිහට සියලු දේම අනිත්‍යයි. අර්බුදත් අනිත්‍යයි. අපි දන්නවා අපි ඔය මේ මේ සහභාගී වෙන බොහෝ දෙනෙක් මේ ගුවන් යානාවල පියාසර කරලා ඇති. දැන් ගුවන් යානයක් ගුවන් තොරපලකින් පිටත් වෙන්න කලින් නියමුවක් පයිලට් අමතනවා ඉන්න මේ ගුවන් මගී. අපි මේ මෙතන ඉඳලා අහවල් ඩෙස්ටිනේෂන් එකට යන්න හදන්නේ. අපි යන්න හදන්නේ මෙන්න මේ රටවල් උඩින්, මෙන්න මෙච්චර උසකින් අපි යන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වෙලාවට ඒ ගමනාන්තයට යන්න. ඒ හින්දා හොඳට එන්ජොයි කරන්න කියලා ඇනවුස්මන්ට් එකක් දෙන්න. දැන් මෙහෙම ඒ වෙලාවට මේ ගුවන් ගත වෙලා මග යනකොට හදිස්සියේදීම මේ එළියේ තියෙන මේ කාලගුණ තත්ත්වය නිසා අපි ටර්බියුලන්ස් කියලා කියන ටර්බියුලන්ස් එකට මුහුණ දෙනවා. ඒවා ඔය ගිය අය දන්නවා. ඒ වුණාම ඉස්සර වෙලාම කරන දේ තමයි මේ නියමුව නායකයා ඇනවුස්මන්ට් එකක් දෙන්නේ. සියලුම දෙනාට ඇනවුස් කරන දෙන අපි මේ ටර්බියුලන්ස් එකකට මැදි වෙලා ඉන්නේ. ඒ නිසා වැසිගිරිය වලට ගිය වහාම තමන්ගේ ආසන වලට යන්න, ආසන පටි තද කරගෙන ඉන්න. එතකොට නායකයත් ආසන පටි තද කරගෙන කොහෙවත් යන්නේ නැහැ. එයත් සීට් එකේ ඉන්නවා. ෆ්ලයිට් එකේ වැඩ කරන අර ෆ්ලයිට් ස්ටුවර්ඩ්ස්ලත් වාඩි වෙලා එක තැන ඉන්නවා. හැමෝම දෙනාටම කමියුනිකේෂන් එකක්. හැමෝම දෙනා එකසේ පිළිපදිනවා. එතකොට ඒ වගේම ගුවන් නියමුව මේ ගුවන් යානය පහලට ගේනවා. අර ටර්බියුලන්ස් එක මග හරින්න අඩි 40,000කින් නම් උඩින් ගිය පල්ලහැට ගෙනල්ලා ගෙනිලා ඉවර වෙච්ච ගමන් ඇනවුස්මන්ට් එකක් දෙනවා. බය වෙන්න එපා, දැන් අපි පව් කරලා ඉන්නේ. එහෙම දැන් මෙන්න මේ සමයි ටර්බියුලන්ස් එකක් අපි යන්නේ. ඉකොනොමික් ටර්බියුලන්ස් එකක් මැදි, සෝෂල් ටර්බියුලන්ස් එකක් මැදි.
එතකොට නායකයෝ හැසිරිය යුතු ආකාරය ඒ ගුවන් යානයේ සේවකයෝ හැසිරිය යුතු ආකාරය ගුවන් යානයේ මගීන් හැසිරිය යුතු ආකාරයක් තියෙනවා අපේ රට ඒ විදිහට බැලුවොත් නායකයෝ හැසිරෙන විදියයි දේශපාලඥයෝ හැසිරෙන විදියයි අපි හැසිරෙන විදියයි දැක්කම ඔය එකට නැගිටිමු කියන තැන ඉන්නවද කියලා ඔබ ඔබගෙම ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරේ හම්බ වෙයි හැබැයි මේක මෙහෙම වැටිච්චි රට නැගිටපු රටවල් ඕන තරම් තියෙනවා දැන් මෙන්න මේ එකක් තමයි මේ පොතේම දක්වන විශේෂම කොරියාව වගේ රටවල් වල පික් ද විනර්ස් විනර්ස් ලා පික් කරන්න රජය පික් ස්ටේට් picking the winners versus losers picking the state දැන් අපේ රටේ දැන් මේ winners ලා කියලා කියන්නේ මේ වගේ අර්බුදයක් ආවම මේ රට ගොඩ ගන්න පුළුවන් ජයග්‍රාහි දේවල් තියෙනවා ඒක වෙන්න පුළුවන් කර්මාන්තයක් ඒක වෙන්න පුළුවන් නව නිපැයුමක් ඒක වෙන්න පුළුවන් එක ආයතනයක් එහෙම නැත්නම් එක එක යම් කිසි දෙයක් අන්නේ දේ දේවල් එක හෝ ප්‍රමාණයක් රජය විසින් අවබු අඳුනාගෙන පික් ද වෙන දැන් මම ඉස්සෙල්ල උදාහරණ විදියට කොරියාව ආර්ථික වශයෙන් නැගිනට ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ පික් ද විනස් ඒ කියන්නේ විනින් කොටස් එක පුජ්ජුල වෙන දැන් ඒ රටේ හිටපු SK LG Hyundai Samsung ඔය වගේ අයව ළඟට ගිහිල්ලා කිව්වා රට දියුණු කරන්න ඕනි උඹටලට මොනවද ඕනි දියුණු වෙන රට තුල සියලු දේවල් ඒකට ප්‍රතිපත්ති මාර්ග හැදුවා අපේ රටේ මොකද්ද දෙන්නේ පික් ද විනස් නෙමෙයි කිල් ද විනස් කවුරු හරි දේශීය කර්මාන්තයක් හදාගෙන ආවොත් ලෝකෙට යන්න පුළුවන් අනේ ප්‍රතිපත්ති මාරු කරනවා ටික දවසක් ගිහින් හැබැයි අද වෙලා තියෙන්නේ losers picking the गतानुगतिक कृषि कर्मे नवताक्षण मम एक उदाहरण मम बांग्लादेश अभी लघुम गैस समागम දැන් මම තනමල්විල ප්‍රදේශයේ ඉඩමක් අරගෙන කුඹුරක් වගා කරන්න ගියා. ඒ ගියාම ඒ වටේ ඉන්න ගොවියෝ කුදු කරන මං කිව්වා අපි දැන් ඉදිරියේදී ආහාර අර්බුදයක් එනවා. අපි වීවව. විස වස විස නැතුව වීවව. එතකොට ගොවියෝ කිව්වා සර් අපි ගහන්නේ ගොඩවි. ඉන්න ගොඩවි ගහ. මම ඇයි ගොඩවි? නෑ සර් අපේ पलवेनी दवसा मे गोल पुर्दलामिकल गुगा बांग्लादेश अपेरटे මොනවද කියන්නේ සීසන් දෙකයි තියෙන්නේ යල යල කන්නේ සහ මහ කන්නේ බංග්ලාදේශයේ කන්න හතරක් වීවකා කරනවා නමුත් අපි ගතානුගතික විදිහට යන්නේ දැන් මොනහම් හොයිතුවා නිසා රටට මේ කහගෙන එක නැවතුවා ඒ නිසා අද මම හිතන්නේ තව මේ මේ කන්නේදී කහ ස්වම්පෝෂිත වෙනවා එතකොට මේක ඊළඟ කාරණේ තමයි මේ රජයේ දීර්ඝහස්තය දැන් හැම එකටම රජය ඉන්වෝල්නේ අද වෙළඳාමත් රජය විසින් කරා අද සතොස තමයි සීනි ටිකක් විකුණන්නේ ඉතින් මේ මේ හැම දැන් ආර්ථික සංවර්ධනයක් වෙනකොට රජය කරන්න ඕනි ප්‍රතිපත්තිමය සකස් ගැනීම සහ වෙළඳ පොළ විවෘත වෙළඳ පොළ දේවල් තුලින් ඇති කිරීමට කටයුතු කළ යුත්තේ මොකද අවසානට රජය අද ඒ තත්ත්වේ නැහැ මම ටිකක් වේගෙන් යන්නම් ඊළඟට තමයි මේ නවෝත්පාදන සංස්කෘතියක් ඇති කළ යුතු අර කිව්වාගේ මේ 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 තියෙන දෙයක් උකස් කළා TV එකක් අරගෙන
ලොකු ලොකු දර්ශනයක් තියෙන විශාල ලොකු දේවල් හිතන මම කෙටි උදාහරණයක් කියන මම ගමෙන් ගමෙන් කොළඹට ආව ගොවියෙක්ගේ පුතේ මට කොළඹට එනකොට මගේ අම්මා දුන්න රුපියල් 200යි විශ්වවිද්‍යාලයට එනකොට මට ඉංග්‍රීසිත් බෑ කිසි දෙයක් ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා මම රුපියල් 5000ක ප්‍රාග්ධනයක් ඇතුව ව්‍යාපාර පටන් ගත්තා එද මම හැබැයි කරන්න කියන ගෑ පොඩි දේවල් අද ලංකාවේ ලොකුම නැව් ප්‍රමාණය මට තියෙනවා දකුණු ආසියාවේ තියෙන ලොකුම ගෑස් පර්යන්තයේ තියෙන හම්බන්තොට බංග්ලාදේශයේ ගෑස් ඒ වගේම මේ දකුණු ආසියාවේ ඉන්දියානු සාගරයේ ගෑස් තියෙන රටවල් වලට ගෑස් අපනයනය කරන්න මම එතකොට ලංකාවේ ගෑස් ව්‍යාපාරය ඊට පස්සේදී ඩුබායි රාජ්‍යයේ ගෑස් පිළිබඳව ට්‍රේඩින් සමාගම ඊට පස්සේදී ලංකාවේ ලොකුම ටයර් නිෂ්පාදනය කරන රටවල් 40 ගානකට අපනයනය කරන ලංකාවේ ලොකුම ටයර් හදන්නේ අපි ඊට පස්සේදී ඔය වගේ විශාල දේවල් අපි කරේ අපිට කවදාවත් අපේ දෙමෝපිය උගන්වුවේ නැහැ පුංචි දෙයක් කරන්න ඒක තමයි අපි අපි ගමෙන් ඉගෙනගත්ත දේ ඉතින් වාසනාවකට වගේ දැන් මේ අපි කතා කරනවා කොවිඩ් වලින් පස්සේ එක්ක නැගිටිමු හැබැයි අපි නැගිටින්න උදව් කරන්නේ පුංචි පුංචි දේවල් කරන්න මගේ එකම ඉල්ලීම මේ රට ආර්ථිකමයෙන් සෞභාග්‍යමත් කරන්න නම් ලොකු දේවල් ඒකට මේ ගමෙන් ආපු ඉංග්‍රීසි කතා කරන්නට බෑ එහෙම ලොකු දේවල් නෑ ඒක බොරු මතයක් ඊට පස්සේදී මේ ව්‍යවසායකත්ව මානසිකත්වය අද මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ කොහොම කොනවද අද පාරිභෝගික කියන අද හැමෝම මිනිස්සු ඉන්න අපිට ලාභෙට කන්න දෙන්න විහාල් ටික අඩුවට දෙන්න සීනි ටික අඩුවට දෙන්න ඊට පස්සේ කිරිපිටි ටික අඩුවට දෙන්න ඊට පස්සේදී ගෑස් ටික අඩුවට දෙන්න ඔක්කොම අඩුවට දෙන්න හැබැයි අපි අපේට ධනය වැඩියෙන් දෙන්න ක්‍රමයක් හදාගන්නේ නැතුව අපි හැම වෙලාවෙම පාරිභෝජන ආර්ථිකයක් තමයි අපි පාරිභෝජන අද රටේ තියෙන පාරිභෝගිකය විචාරයි ඉතින් එහෙම රටක් දිනු වෙන දැන් ජපානයට ගියෝ සිංගප්පූරට ගියෝ ඒගොල්ලෝ ඒ රටේ ජීවන වියදම වැඩි හැබැයි ඒගොල්ලන්ගේ ඒක පුජ්‍යල ආදායම ඊට වැඩිය වැඩි ඒගොල්ලන්ට එෆෝඩ් කරන්න පුළුවන් ඉතින් මේ රටේ තියෙන ගැටලු ඕක තමයි ඉතින් මේ රට අර 360 ඩිග්‍රී හරවලා ඉදිරියට යන්නට නම් මේක හොඳම අවස්ථාව මේ අවස්ථාවේදී අපේ මේ රට තුල සියලු දෙනාම ව්‍යවසායක මානසිකත්වයෙන් සැලකිය යුතුයි එහෙම තමයි කොරියාව දියුණු වුනේ එහෙම තමයි සිංගප්පූරුව දියුණු වුනේ එහෙම තමයි මැලේසියාව දියුණු වුනේ බංග්ලාදේශයේ හොඳ උදාහරණයක් අපේ ඒ හින්දා අපි එක්ක නැගිටිමු කියලා මාතෘකාව ගෙනිච්චට අපි එකට නැගිටපු නැති ජාතිය ඉදිරියටත් එහෙම වෙයි කියලා හිතන්න ටිකක් අමාරුයි හැබැයි මේ රටේ ව්‍යවසායකයෝ ඇති කිරීම තුලින් පමණයි මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන් එතකොට මං හිතනවා අද හුඟක් මේ ව්‍යවසායයන් පටන් ගන්න තියෙන්නේ බොහොම පූඩාවට හැබැයි ලොකු සිහිනයක් ඇතුව උන්චියට පටන් ගන්න ලොකු ඉලක්කයක් ඇතුව නැතුව ලොකු ඉලක්කයක් ඇතුව ලොකුවට පටන් ගන්න ගියොත් ඒකත් අමාරු වෙනවා ලෝකේ දියුණු වෙච්ච බොහෝ රාජ්‍යයන් ව්‍යවසායකයන් පොඩියට පටන් ගත්තේ ලොකුවට හිතලා අපේ වෙලා තියෙන්නේ ලොකුවට පටන් ගන්නවා පොඩියට හිතලා එහෙම දේවල් ඕන තරම් ඔයදින මම හිතනවා අපේ කාලයක් ගිය නිසා මෙතනින් නවත්තන්නම් මම ශ්‍රී ලාංකිකයෙක් විදියට විශේෂයෙන්ම ගමකින් ඇවිල්ලා නිදහස් අධ්‍යාපනයෙන් ඇති වෙලා මේ ජාතියට ආදරෙන් වැඩ කරපු විදියට මම විශ්වාස කරනවා මේ රටේ තියෙන ස්වභාවික සම්පත් මේ රටේ තියෙන අපේ ඉතිහාසයෙන් අපිට පෙන්වලා දීපු ඒ දක්ෂතාවයන් එකට ගොනු කරලා ගෙනියන්න පුළුවන් මානසිකත්වයක් රට තුල ඇති කරොත් මේ රට ඉදිරියටත් ගෙනියන්න පුළුවන් මේ රටක් දියුණු කරන්න පුළුවන් වෙළඳාමෙන් සහ ඒ මේ දෙකින්ම එකතු කොමර්ස් ඇන් බිස්නස් කියන එකේ තනි වචනේ ව්‍යවසායකත්වය මම හිතනවා මම ගොඩක් දේවල් කතා කරා මේ වෙලාවත් මම හිතන්නේ ඉන්න තියෙන නිසා
මෙතනින් නවත්වන්නම්. හොඳයි බොහොම ස්තුතියි. අපි අද වැඩසටහන අවසන් කරන්න යමු. බෑග්පිටි මහත්මයා ඔබතුමන්ට බොහොම ස්තුතියි. අපේ ආරාධනාව අහක දැම්මේ නැහැ. කියපු ගමම්ම මිනිසුන්ට දෙයක් දෙන්න නම් මං එන්නම් කියලා ඒ ආරාධනාව බොහොම සතුටින් බාර අරගෙන ඔබතුමන් සම්බන්ධ වුණා. ඒ වගේම මට හරි සතුටුයි චන්දන ගුණවර්ධන මහත්මයා බෑග්පිටි මහත්මයා දෙන්නම ශ්‍රීපාද අඩවියේ පුංචි ගමක ඉපදිලා ආපු දෙන්නෙක් එකම විශ්වවිද්‍යාලේ. ඉතින් අහගෙන ඉන්නකොට හරිම සන්තෝසයි. ඒක මම ඒක කියන්නම හිතුවේ නිසා බොහොමත්ම ස්තුතිය අවසන් වශයෙන් ඔබතුමන්ට ප්‍රාර්ථනා කරනවා. ඔබතුමන්ගේ මෙහෙවර තව තවත් මේ රට ගොඩනගන්නට කරන්නට අවශ්‍ය සියලුම ශක්තියන් ඔබතුමන් වෙතින් නවදි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබටත් ආරාධනා කරනවා හෙට රෑ 9ටත් අපිත් එක්ක එකතු වෙන්න තවත් දිශාන්තයකින් ඔබේ ජීවිතේ වෙනත් මාවතකට යොමු කරන්නට අවශ්‍ය පාර අපි පෙන්වන්නට ලෑස්ති වෙලා ඉන්නවා. එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ඔබ හැම කෙනෙක්ටම සුබ රාත්‍රියක්. ජය ශ්‍රී.